गरु अनुराध चालाय गरु कथानायक तुमनी विशेषम सुशील प्रेम जयंत गरु मंत्री तुमागे अदास दक्वीमेदी यम प्रमाणिकट गम्यकरण उत्साह करा मे तिबेन्नी दिदास दहाय महामतिवरंदी तोरा पत् करगन्नालद पार्लिमेंतुव ए पार्लिमेंतुवट किसेत्म व्यवस्था संशोधनयक पिलिबंदव ए मोहते कौरु जनवरमक इल्ला हिटिये नै किया ए वगेम ओहु किव्वा जनवरी मासे 8 वेनिदा पैवत्तुनु जनाधिपति वर्णिदी लबा दुन्नु जनवरमे संज्ञाव तमयि යම් ප්‍රමාණකින් හෝ මේකට ලැබී තිබෙන්නේ කියලා. හැබැයි ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවම තමයි ස්වාධීන කොමිසන් සභාව අහෝසි කරන 1978 ගොඩනැගුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථානුකූල ඒකාධිපති බලයක් නිර්මාණය කිරීම සඳහා තිබුණු වගන්ති තව තවත් තීව්‍ර කරමින් සම්මත කරගත් පාර්ලිමේන්තුව 18 වෙනි සංශෝධනයත් ඒක හොඳ දිශාවට හෝ නරක දිශාවට හෝ අපේ රටේ විවස්ථාවට ගෙනෙන ලද බලගත් සංශෝධනය. ඒ සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ හදිසි පනතක් ලෙස. මා හිතනවා මේ මොහොතෙත් අපේ මහාචාර්යතුමා මේ පිළිබඳව මේ ගැඹුරින් මේ අදහස් ඉදිරිපත් කරන්න තිබුණා නම් අපේ රටේ විවස්ථාවට ඇතුළත් විය යුතු තිබුණ අතිශය විනාශකාරී සංශෝධනය වළක්වා ගැනීම හැකියාව තිබුණා. එය හදිසි පනතක් ලෙසත් විවස්ථා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබෙනවා. ඒ වගේම ඒකට කිසිසේත්ම 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම වෙනුවෙන්. කවරෝ හෝ කෙනෙකු. හැබැයි ඊට ප්‍රතිපක්ෂව සම්මත කරගන්න ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකුත් මේ 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 පාර්ලිමේන්තුව මේ සංගිතියම සම්මත කරලා තිබෙනවා. ඒ වගේම අපට මතකයි ගරු කථානායකතුමනි දිවි නැගුම පනත වෙලාවේ මේ වගේම සංවාදයක් ආවා. දිවි නැගුම පනත පිළිබඳව පක්ෂයක් ලෙස අපිත් අධිකරණයට ගියා. අධිකරණයට ගිහිල්ලා අපි විභාගයට ලක් කරනකොට අපේ නීතිඥ කණ්ඩායම ඔවුන්ට පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද පනත නෙවෙයි වෙනත් පනතක් පිළිබඳ තමයි ශේෂ්ඨාධිකරණයේ එදත් සාකච්ඡා කරන්න සිදු වී තිබෙන්නේ. එනිසා අපි පෞගේ කාලේ පුරාවටම අනපන සම්මත කිරීමේදී විවස්ථා සංශෝධනයන් සම්මත කිරීමේදී ආරක්ෂා කරගත යුතු ආවම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් හා විවස්ථානුකූල ප්‍රවේශයන් ආරක්ෂා කරගන්න සමත් වෙලා නැහැ. ඒ නිසාම තමයි ජනවාරි මාසේ 8 වෙනිදා ඒ පාලනයේ බිඳ වැටි නව ජනවරමකට නව පාලනයකට ජනවරමක් ලබා දීලා තිබේ. ඒ පාලනයට කිසිසේත් මෛත්‍රියක් නැහැ. පෙරණි ක්‍රියාදාමයන් විවස්ථා සංශෝධනයකට හෝ පනත සම්මත කිරීමේදී හෝ ලබා දෙයි. ඒ පිළිබඳ අපිට ඒ ස්ථාවරයේ තිබෙනවා. මොකද මේ ජනවරම තිබෙන්නේ පසුගිය පාලනය විසින් කරන ලද අතිශය විනාශකාරී අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී අතිශය විවස්ථා පටහැනි ක්‍රියාමාර්ග වලට අනුබල දෙන්න නෙවි. ඒ නිසා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනයේ හරයෙන් ගත්තොත් ගරු කථානායකතුමනි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම දිශාවෙනු ප්‍රබල පියවරක්. මේ ආණ්ඩුක්‍රම විවස්ථාවට ඇත්තටම දැන් මේ සංශෝධනයේ කෑලි කෑලි ගෙනා වගේම මේ ආණ්ඩුක්‍රම විවස්ථාවත් දැන් කෑලිවල එකතුවා. මේ සංශෝධන විතරක් නෙවි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද මේ වන විට 18 වතාවක් සංශෝධනට භාජන වෙලා තිබෙනවා. ඒ නිසා දැන් අපේ රටේ තිබෙන ව්‍යවස්ථාවත් කෑලිවල එකතුවක් බවට පත් වී තිබෙනවා. එම ව්‍යවස්ථාවෙත් එක් සංශෝධනයක් හැරෙනකොට ඉතුරු සියලු සංශෝධන ඒ මොහොතේ පාලන බලය හොබවපු එක් එක් කණ්ඩායම්වල වමනාවන් මත බලය තහවුරු කර ගැනීම බලය දීර්ඝ කර ගැනීම බලය වක්‍රාකාරයෙන් තමන් අතර අත්පත් කර ගැනීම වැනි කරුණු ඇතුළත් වී තිබුණා. ඒ නිසා ඒ 18 ඒ සංශෝධන 18 තුලම ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන බවට පත් වී තිබුණේ 17 වෙනි සංශෝධන. දැන් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 17 වෙනි සංශෝධනයෙන් ඇති කරන ද ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම සහ එම ව්‍යුහයන් ශක්තිමත් කිරීමේ දිශාවට දිශාවේ
තවත් ඉදිරි ගමනක් ලෙස තමයි අපි සලකන්නේ. එනිසා මේක ප්‍රජාතන්ත්‍රවාදී දිශාවටත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කරගෙන ගැනීම දිශාවටත් අතිශය ප්‍රබල පියවරක් ලෙස අපි විශ්වාස කරනවා. දානමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සියල්ල අපි පිළිගන් පිළිනොගන්නව වෙන්න පුළුවන්. අපි අපේක්ෂා කරන දේම මේ සංශෝධනය හරහා කරගත හැකි වේවි කියලා අපි කිසිසේත්ම අපේක්ෂා කරන්නෙත් නැහැ ගරු සභාපති කතානායකතුමනි. අපට ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව මේට වඩා ගැඹුරු අදහස් මේට වඩා උවමනාවක් තිබෙනවා. නමුත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දායකත්වයේ සම්පේන පිරිස ඔවුන්ගේ සංයුතිය ඔවුන්ගේ උවමනාවන් හා සංසන්දනය කරලා බලනකොට අපට අපි අපේක්ෂා කරන මුළු දේම කරගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. ඒ හා සාපේක්ෂ බලනකොට මෙය යම් ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට ලබන පියවර. අපිට මේක ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘති දෙකකින්. එකක් ගරු කතානායකතුමනි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම සඳහා අරගෙන තිබෙන පියවර කඩා කප්පල් කොට යම් සතුටක් වින්දනයක් ලැබීමේ අරමුණිනුත් මේ ප්‍රවේශය ගන්න පුළුවන්. මා කියන්නේ ගරු ජීඑල්පී සමාජතුමා ඒ ප්‍රවේශයෙන් මැදිහත් වුණා කියලා. හැබැයි එහෙම ප්‍රවේශයක්වත් තියෙනවා. ඒ වගේම තව ප්‍රවේශයක් තිබෙනවා. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තව තවත් සාධනීය ගුණාංග එකතු කරගනිමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම සඳහා අවකාශයක් නිර්මාණය කර ගැනීම සඳහා අදහසුත් මෙතන ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයේ මේ පාර්ලිමේන්තු තුල සම්මත කර ගැනීමේදී පවත්න ක්‍රමවත් භාවයේ පවස්නා ස්ථාවරේ අනිකුත් දේශපාලන පක්ෂ හා ව්‍යාපාරවලට අදහස් දෙකීමට ලැබෙන අවස්ථාවන් උපරිම ලෙස උපයෝග කර ගැනීම තමයි වඩාත් යෝග්‍ය කෙනෙක් අපේ අදහස. එමෙන්ම ගරු කතානායකතුමනි එක් එක් තාක්ෂණික ප්‍රශ්න අපි හරයෙන් මේ සංශෝධන දෙස බලමු. තාක්ෂණික ප්‍රශ්න පැන නගින්න පුළුවන්. කවර හෝ කෙනෙකුට අධිකරණයකට නොයෑම ඔහුගේ අයිතියක් උල්ලංඝනය වීමක් ලෙස අපිට දකින්න පුළුවන්. එහෙම නැත්නම් නියමිත පරිදි පිටපත් අපට නොලැබීම තාක්ෂණික ගැටලුවක් ලෙස අපි දකින්න පුළුවන්. හැබැයි තාක්ෂණික ගැටලු මත මේ ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන හරය කිසිසේත්ම පසුපසට දාන්න සම්මත වීම වැළැක්වීම සඳහා අපි ප්‍රයත්නක් නොදරිය යුතුයි. ඒ නිසා මේ සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ව්‍යවස්ථානුකූල අනුගමනය කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී සහ වඩාත් සහයෝගී සම්පන්න ක්‍රියාදාමයක් අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය කෙනෙක් තමයි ගරු කතානායකතුමනි අපගේ අදහස.